සාමාන්‍ය මාව මෙහෙම හම්බ වෙලා මෙහෙම මෙච්චරනම් හම්බුන්නේ නැහැ කවදාකවත් කවුරුත් එහෙම දිගට කීප දෙනෙක් ඇවිල්ලා සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් එකක් වගේ වය පැය හතරක වගේ වෙනවා වුණා. ඊට පස්සේ ආයි මාස දෙක තුනකින් වගේ තමයි හම්බුනේ මෙතෙක් කාලයක්. ඉතින් කමන්නේ මේ කාලේ ඉතින් හම්බෙන්න තියෙන නම් මේ පිරිසට ඉතින් ඒක එහෙම එකක් දෛවී. මටත් මෙහි කොයි හරි යන්න වෙනවා කැලේ මලුත් අත්දැකීම් ටිකක් අරගෙන කියන්නේ නැත්තම්. ඒත් කමන්නේ සූත්‍ර ටික අපිට බලා ගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඊළඟට ආයෙ උච්චර වෝම් අප් වෝනේ නැහැ. හැබැයි ඔය දැන් රස්සාවල ඔය කරන තැන් වලට ගියාම ආයෙ ටිකක් ඒ දැලි තරවෙන්න ඉඩ තියෙනවා. එතනදී අඩු ගානේ සීලය හරි රැකගෙන ඉන්න එන්නේ හැම ගියර් මාරු කරන්න පුරුදු වෙන්න ඕනේ පින්වතුනි. කෙලින්ම ලොකු භාවනාවක් කරන්න බැරි වුණා තරක ඇති. එදා අර නෝනා කෙනෙක් මට කිව්වේ වැඩ ගොඩාක් තියෙනවා සමි මාසේ කොහොමද ඒක කමන්නේ. කලබල වෙන්න එපා. භාවනා කරන්න බෑ කියලා දුක් වෙන්න එපා. ඒ දුක් වෙන එක දුක් වෙන්නේ නැති වෙන එක භාවනාවක්. ඔක්කොම අතරින් එකයි අන්තිම භාවනාව වෙන්නේ. එතකොට තමන්ට කරන්න මේක කරන්න පුළුවන් නේද? හැබැයි එක්ස්කියුස් එකක් නෑ සීලේ කැඩෙන එක. ඒක කාය වචී කර්ම කැඩෙන එක අපි වළක්ව ගන්න ඕනේ. ඒක අපිට choice එකක් තියෙනවා මේ මේක මම කරන්නේ කියලා. එතකොට ඒක අර තව කෙනෙක් ඇහුව කොහොමද ස්වාමී වහන්සේ මේ මේක මේ දැන් කවවරි මොනවාරි කතා කරනවා ඇහිලා අහනවා යා මොනවද කිව්වේ කියලා. කවුද කිව්වා මන් දන්නේ. එතකොට ස්වාමී මහත්තයා කොහොමද මම දැන් ඒක එයාට කියන්නේ නැතුව දැන් බොරු කියන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා. ඒක තමයි ලැස්ත් වෙන්න ඕනේ. දැන් එහෙම ඇහුවතින් මගෙන් මට එයාගේ පෞද්ගලික දෙයක් මට ඒක කාටවත් කියන්න බෑ කියලා කියන්න පුළුවන් නේ ඩිරෙක්ට්ලි. ඒක ප්ලේන්ලි කිව්වම එයාට පැහැදිලි. එයාට හිතරි දෙන්නෙත් නැහැ මෙයාට පැති ගන්නවා කියලා එහෙම මොනවත් ස්ටෝට්ස් එන්නෙත් නැහැ. තමන් අර මේක නියම් අමුතු කුතුහලයක් වගේ කරොත් එයාට තව අහන්නත් ඕනේ. අන්න ඒව ඉම්පෝර්ටන්ට්. හැබැයි අනිවාර්යයෙන්ම සත්‍ය රකින්න එක ඉස්සරහට හොය හදාගෙන හිතාගෙන යන්න ඕනේ. කොහොමද මමත් කිව්වනේ පින්වතුනි මට නම් මේ ගමනේ යන්න බෑ මොනවත් හංගගෙන. ඇත්තටම සෝවාන් වෙලා කියලා කියන්න අපිට කාටවත් කියන්න බෑ මාර්ගඵල ගැන. හැබැයි සෝවාන් වෙච්ච කෙනෙක්ගේ ලක්ෂණයක් තමයි අර එනවා මේ රතන සූත්‍රේ. ඒ කියන්නේ යට හංගන් ඉන්න බෑ කරවන මොකක් හරි දෙයක්. ඒක මේ ඒක හරි වටිනවා ඒක හිතනකොට. ඒක ක්වලිටි එකක් කියලා එනවා මේ ස්වාමී මනාදී ඵල ලැබිච්ච කෙනෙකුට. ඒක පොල් වෙනවා. ඒක තමයි අඩිතාලම කැඩීගෙන යනවා ඉදිරියට දියුණු වෙන්න බ්ලොක් එකක් වෙනවා. ඒක ඇති හැටි